මේ මැනික් ගලේ නියම අයිතිකරු ප්‍රියන් මැනික් කියලා අපි අහලා බලමු. ධනයෙන් බලයෙන් මොන පැත්තෙන්ද මානසික මට්ටමෙන් ගත්ත පිංග දහම් පැත්තෙන් ගත්ත වාසනාවපත්තෙන් ගත්ත ඒ මිනිස්සුනේ මට වැඩි ගොඩාක් යටින් ඉන්නේ. ඔය අනිත් හැමදේම තියෙන්නේ වාසනාව යටින්. ඒ උත්සාහය කොච්චර තිබ්බත් පිර නැත්නම් දිනු වෙන බෑ. උත්සාහය කොච්චර තිබ්බත්. ඒ රත්නපුරේ දැන් ගිලා බසින්නේ මෙතනින් පතලක් ලැබුණා නම් ඒ දෝනාව යනවා කිලෝමීටර ගණන්. වටින මැලිකක් නම් සම්පූර්ණ පොතේ ගල් කියන්නේ ඒක තමයි සම්පූර්ණ ක්ලීන් වෙන්න ඕන. සින්තටික් හා සමාන වෙන්න ඕන. තවනේ මැනික් ගලක් ගන්නකොට අපි අය අර සල්ලි කොලයක් දීලා දිනේ එළියලා ඒ එහෙම මොකක්ද ඒක? සමහර විට කෝටි 5කට ගන්න ගලක් මැෂින් එකේ පුච්චන අතට එනකොට ලක්ෂ දෙකක්වත් වටින්නේ නැති වෙන්න ගලක් වෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන ධනවතෙකු එයාගේ දෙන වාසනාවකින් දෙ පිළිගන්නේ නැහැ කියලා මම එයාගේ නම කියන්න කැමති නැහැ. ඒක මැටි කතාවක් ඒක. අයිබෝන් කියලා පිළිගන්නවා සිල් දනටම මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා අපේ මිනිස්සු හරි අර පරමාදර්ශක ජීවත් වෙනවා අපේ රටේ ණය ඔක්කොම ගෙවෙයි අපේ රටේ සුරපුරයක් උදා වෙයි අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි රට ස්වයංපෝෂිත වෙයි කියලා මෙන්න මේ හැමදේම අපේ මිනිස්සු හිතාගෙන හේතුව තමයි ලෝකේ ලොකුම මැණික් ගල ලබන්න ලෝකේ ලොකුම මැණික් ගල තියෙන පුළුවන් වාසනාවන්ත රට අපි වුණා दिन सत्यांगतर विस्तर हेम कथाग्रांड मे मेनिक गल गेन मेनिक गेन अभी मतक मेघन कथाग्रांड गेलपेन पुद्गलेक्तमें मेहा संबंध उदय रायन भेष महस जीवते गत गत गेनिक प्रियान मेनिक प्रियान मेनिक व्यापार अधिपति तुम प्रियान को जीवते मेडिक හොඳයි මල්ලේ සුන්දරයි ගත කරගෙන යන වෙනද වගේම හතරදරෙන් නැතුව ජීවත් වෙන වැඩිපුර ඉන්නේ ගෙදරට වෙලා මොකද මිනිස්සු අතරට යවෙන්නේ නැහැ නමුත් උදව් කරන එක නවත්තර නැහැ උදව් කරගෙන යන මේ මොනවාද මේ දාස් ගානක් ඒ ඉස්සරහ මේ ඇඳන් වගේ තියෙනවා ඇඳන් වගේක් තියෙනවා මල්ලේ මම මේ ඔය මේ කොවිඩ් හැදිච්ච රෝගීන්ට බෙදා දෙන්න හොස්පිටල් වලට බෙදා දෙන්න ඇඳන් 2000 ගානක් මම හදලා දින ඔය සාම්පල් ටික ගෙනලා තින්නේ ඔක්කොම දැන් හෙට අනිද්දා බෙදා දෙන්න තමයි පටන් ගන්න හදන්නේ හරි ඒ කටයුතු ඒ විදිහට හැමදාම සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම හරි මොකද්ද මේ මැනික් ගලේ කතාව මැනික් ගල මේ මම මඩ ගහන්නවත් ඉරිසියාවටවත් කියලා දෙයක් හිතන්න බා මම මැනික් පිටිබඳව ගොඩක් දේවල් දන්නවා මොකද ඔබේ සුසුකම් මොනක් පොඩ කතාවක් මට උපාධියක් තියෙනවා අර තියෙන්නේ මගේ ඩිග්‍රී එක තමයි මැනික් විද්‍යාව ඒක මේ සල්ලි තියෙනකමට මැනික් කරන්න විතර නෙමෙයි නෑ නෑ ජෙම් බයොලොජි එකට ජෙම් බයොලොජි ඩිග්‍රී එකක් තියෙනවා මට උපාධියක් තියෙනවා මේ කරුණා සර්ගෙන් තමයි කරේ මම ප්‍රොෆෙසර් කරුණා තිලක මම ෆීල්ඩ් එකට ආවෙත් මැනික් පිළිබඳ ඉගෙනගෙනම තමයි ගොඩක් දුරට ඉගෙන ගත්තා මම ප්‍රායෝගිකව තියරි දෙපැත්තම ඉගෙනගෙන ආවේ ඉතින් මට පිළිබඳ ගොඩක් ලොකු අත්දැකීමක් තියෙනවා අධ්‍යාපනයක් තියෙන සම්බන්ධව අර මැනිකව සම්බන්ධව ගත්තොත් ඒක මම මඩ ගහන්න කියන නෙමෙයි අපහාස කරන්න කියන නෙමෙයි මොකද මැනිකල නම ගෙවුඩයක් ඒක සෆාය එක ගෙවුඩයක් මම දැක්ක කවුද කීප දෙනෙකුත් කියලා දින ඒක වටිනේ නෑ කියලා මම එතනට එකඟ වෙනවා සභාපතිතුමා කියලා දුන ඒක වටිනවා කියලා එයා කියලා තෝනා ඩොලර්ස් 100 ඩොලර්ස් මිලියන් වටිනවා කියලා මෝර් දෑන් 100 ඩොලර්ස් වටිනවා කියලා මම හිතන්නේ ඒක එතුමට වැරදිදින්න පුළුවන් එතන හැබැයි ඒක හරිගලක් වුණා නම් එච්චර නෙවෙයි වටින්නේ ඩොලර් 100 ඩොලර්ස් කියන්නේ කියන්නේ මිලියන් ලංකා මුදලෙන් ගත්තොතින් රුපීස් වලින් ගත්තොතින් කෝටි 2000ක් වගේ කෝටි 2000 නෙවෙයි ඊට වැඩි වටින ගලක් එක ලොකු වටිනාකමක් තියෙන ගලක් ඇත්ත ගලක් වුණා හරි වටින ගලක් ඒ කියන්නේ ඔබ වක්‍යයෙන් කියනවාද ඒක ඇත්ත ගලක් නෙමෙයි කියලා ඇත්ත ගල වටින ගලක් නෙවෙයි ඩෙත් ස්ටෝන් එකක් වටින ගලක් ඩෙත් ස්ටෝන් එකක් ඒක දැන් ගල ඇත්ත වුණාට ගලේ කාල සීමාව ඉවර වෙලා නම් ඒක ගල ඇත්ත වුණාට ගල වටිනාකම බොරුනේ වටිනාකමක් නැහැ ඩෙත් ස්ටෝන් එකක් ගැරිච් මැරිච්ච ගලක් කප් ගල් කියලා කියන්නේ ඒක තමයි කට් ගල් කියලා කියන්නේ ඒක තමයි ඕව මටත් හම්බුණා පතල් වල කිලෝ 100 200 ගල් හම්බුණා වැඩක් නැහැ ඒව තියෙන අර කෞතුක වස්තුන් හැටියට තියාගන්න විතරයි තියෙන්නේ වටින්නේ මේ ළඟදීත් මගේ පතල ගියා වුණා ග්‍රෑම් 500ක විතර ගලක් ගෙවුඩයක් පුංචි කෑල්ලක් කපන්න බෑ ඒක ට්‍රාන්ස්පරන්ස් නැහැ මොනවාක්වත් ගෙවුඩ ඉතුරු වෙන ගල මැරිලා අවුරුදු මිලියන 400 500ක අතීතයක් තියෙන ගල් ගල මැරිලා ඩෙඩ් ගලක් ඒක වටින්නේ අරකට ඒක මම දැක්කේ මම වීඩියෝස් වලින් විතරයි දැක්කේ එහෙම ගලක් නැවි ඒක ඒක වටින ගලක් නෙවෙයි එතකොට දැන් එහෙම තත්ත්වයක ඇයි මේ වගේ ප්‍රචාරයක් කියන්නේ මේක රටම දියුණු කරවන්න පුළුවන් රටම අස්වද්දන්න පුළුවන් මම මුලින්ම කියන්න ඕනේ ඒක ගල හොඳ ගලක් වුණා නම් මම ඔහුට සුබපතනවා දැනටත් මම ප්‍රාර්ථනා කරන ඒක මැරිච්ච එකෙන් අයින් වෙලා හොඳ ගලක් වෙන්න කියලා එහෙම පුළුවන් ද එහෙම බෑ වෙන්න බෑ ඒක වෙන්න බැරි දෙයක් නේ ඒක විද්‍යාවට අනුව වෙන්න බෑ මම ඉගෙනගත්ත දර්ශනයට අනුව මම ඉගෙනගත්ත මැනික් විද්‍යාව පිළිබඳව එහෙම වෙන්න බෑ එහෙම වෙනවනම් ඉතින් ආශ්චර්යයක් වෙන්න ඕන එහෙම නැහැ
එහෙම වෙනවනම් මම ඇත්තටම කැමතියි මොකද මේ රටට ඒ සල්ලි එන්නේ පිටට නෙවෙයි ඒ සල්ලි යන්නේ බිලියන ගාණක් ලංකාවට එනවා කියලා කියන්නේ ඒක ලොකු වටිනාකමක් දැන් ඔබ මේ තරම් මේ ගල මැරිලාය මේ ගල වැඩක් නැහැ මේ දේවල් කියන්නේ ඔබේ තියෙන අර ඒ ලෙජෙන්ඩරි කැඩේ කියලාද ඔබට තියෙන මැණික් පිළිවඳ ඔබට තියෙන ඒක නැති වෙයි කියලාද ඊර්ෂ්‍යාවකට අනේ නෑ මට ඊර්ෂ්‍යා කරන දෙයක් නෑනේ මට ඒක ලැබෙන්න දෙයක්වත් නෑ නොලැබෙන්න දෙයක්වත් නෑනේ මොකද මං টොප් එකට ඇවිල්ලා දින මගේ මං යන දුර ගිහින් ඉවරයිනේ මොකද මට මේ රටේ තව මොනා කරගන්නද මට තියෙන්නේ එහෙම ඊර්ෂ්‍යාව නැම හරි කැමති එහෙම වෙනවන එයාට නෙමෙයි මේ මුළු රටේම මිනිස්සුන්ට ඒ වගේ දේවල් පහල වෙනවා නම් කැමති ඉතින් මං ඊර්ෂ්‍යාව නම් මම මේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරගෙන මිනිසුන්ට ගෙවල් හදා දෙන්නයි මේ මේ දීවුණු වෙන්න මග කියා දෙන්නේ නැහැ නේද මං කැමති එහෙම වෙනවනම් මං කැමති වුණාට වෙන්නේ නැහැනේ මගේ එහෙම ඉරිසියාවක් නැහැ මං ඉරිසියා කරන කෙනෙක් නෙවෙයි කාටවත් ඉරිසියාව මගේ ගෑවිලාවත් මං දන්නේ නැති දෙකේ දෙයක් ඒක මං හරියම සරලව ජීවත් වෙන්නේ නැහැ ඔයාගේ වචනේ වැදගත් මට නැති වෙන දෙයක් නැහැ මං ඇති කරගෙන දෙයක්වත් නැහැ නැති කරගෙන දෙයක්වත් නැහැ මොකද මං සරල බොහොම සිම්පල් මිනිස්සෙක් නම හරි Facebook page එක මොකද උනේ ලක්ෂ 3යිද ලක්ෂ 4යි 63000 ගානක් යාළුවෝ හිටියා ඒක ඉන්නවා තාම ඒක අන්පබ්ලිෂ් කරලා තින්නේ ඔය අපත සෙට් එකක් ඉන්නනේ බුදුහාමුදුරට ගල් පෙරළුවනේ රිපෝට් ගහලා මන් දාන පෝස්ට් වලට එහෙම දිරව නැතු රිපෝට් ගාලා කොහමරේ අන්පබ්ලිෂ් දැන් තින්නේ ඒක දැන් මම අලුත් page එකක් හදාගෙන යනවා ඒ page එක නම් දැන් රීච් වෙලා තින හොඳට ඒක අන්පබ්ලිෂ් කරලා තින්නේ ඒ උනාට වැඩක් වෙන්නේ නැහැ ඒ මිනිස්සුන්ට ඉතින් මට මඩ ගහවි ওই දේවල් කරාවි දැක්මත් නැති මිනිස්සුනේ දියුණුවක් නැති මිනිස්සු ඒව කරාට ඉතින් මම ඒවට පාත් වෙන්නේ නැහැ. ඔව් දැන් ප්‍රියන් මැනික් කියන මේ චරිතයට මඩ ගහන මිනිස්සු අපි දැකලා තියෙනවා. ප්‍රියන් මැනික්ට බලන මිනිස්සු දැකලා තියෙනවා. ඔව්. සාමාන්‍ය ඔබ ඔබට මඩ ගහන ඔබට බලන මිනිස්සු දිහා කොහොමද බලන්නේ? කොයි වගේ ආදරණීය විදිහට බලනවා? තරහා විදිහට බැලුව ඉස්සර. මොකද පරිණතභාවය කියලා කියන්නේ ජීවිතේට හරිම වැදගත් දෙයක්. කෙනෙකුට පරිණත වෙන්න පුළුවන් වයසත් එක්ක. කෙස් පැහෙනවා වයසත් එක්ක. ඒක පරිණතභාවය නෙවෙයි. ඒක මම දකින්නේ. අත්දැකීම් මෙන්න ඕන. ඒ අත්දැකීම් ජීවිතයට ගන්නත් ඕන. අත්දැකීම් වලින් ජීවිතය ඉගෙන ගන්නත් ඕන. මම වයසට යන්න යන්න මට ඒ කාලෙත් මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් නෙවෙයි දැන් ඉන්නේ මම. ඒ කාලෙට යන්න යන්නත් එක්ක ඔය මිනිස්සු මුලින් මට මඩ ගහනකොට මට කේන්තියයි පුතෙන් තියෙනවා මං කෑ ගහපු තැන් තියෙනවා. දැන් මං ආපස්සට හැරිලා බලනකොට ඒ මඩ ගහපු මිනිස්සුයි මඩ ගහන මිනිස්සුයි ගහන හිතන් ඉන්න මිනිස්සුයි මායි අතර අහසට පොළොව වගේ ඉන්න ගැප් එක හැම පැත්තෙම ගැප් එක ධනෙන් බලයෙන් මොන පැත්තෙන් කළා මානසික මට්ටමින් ගත්තා පිංග දහම් පැත්තෙන් ගත්තා වාසනාව පැත්තෙන් ගත්තා ඒ මිනිස්සු ඉන්නේ මට වැඩිය ගොඩාක් යටින් ඉන්නේ මම ඉතින් අනුකම්පා කරනව යර මොනා කරනවද ඇත්තටම අනුකම්පා කරනව වෙනසද මේ ළඟදී මට මඩ ගහන මිනිස්සෙකුට ඒක කාන්තාවකට මම මැසේජ් එකක් දැම්මා බොහොම කාරුණිකව එයාගේ ඉන්බොක්ස් වලට මැසේජ් එකක් දැම්මා බොහොම කාරුණිකව දැම්මා මගේ කිසි තරහක් නෑ අක්කා ඔයා කරගෙන යන්න මඩ ගහගෙන යන්න හැබැයි ඔයා දියුණු වෙන්න හොඳ විදියට දිනුන වෙලා මේ රටට දෙයක් කරන්න එකයි මට වටින්නේ කියලා. මගේ කිසි තරහක් නැහැ. නැහැ. හරි. එතකොට මේ මිනිස් දැන් ඔබ දවසින් දවස ව්‍යාපාරික විදිහට දිනුනවා. ඇයි අපේ ගොඩක් තරුණයන්ට මේ සල්ලි හොයන්න පුළුවන්. හැබැයි දිනුන වෙනවා කියන තැනට එන්න බැරි. මේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න බැරි. මම ඕකට හොඳ උත්තරයක් දෙන්න මේ ළඟදී මම ඒක ඉන්ටර්විව් එකක් ඇහුවා ලහිරුත් එක කරලා දුන ලංකාවේ ප්‍රධාන ධනවතෙකු. එයා කියලා දුන වාසනාව කියන දේ පිළිගන්නේ නැහැ කියලා. මම එයාගේ නම කියන්න කැමති නැහැ. ඒක මැටි කතාවක් ඒක. එහෙනම් බුදුහාමුදුරුවන් කතා බොරු වෙන්න ඕන. බුදුහාමුදුරන්ට වැඩි එතුමා ලොකු වෙන්නේ නැහැ නේ. එතුමාට තියෙන දර්ශනයක් නෙවෙයි. එයාට තියෙන උත්සාහයක ගිහිපු ගමනක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන වාසනාව අත්‍යවශ්‍යයි කියලා. අනිවාර්යම වාසනාව ඕනේ. වාසනාව ඕනේ කියලා දියුණු වෙන්න. සැප විඳින්න, දැනකට එන්න, යමක් විඳින්න නම් වාසනාව ඕනේ කියලා. අනන සුඛය කියලා කියන්නේ ඒක ඒක පාට් එකක් ඒක. බුද්ධ දර්ශනේ දින. ඉතින් අරයා කියලා දින වාසනාව කියලා දී පිළිගන්නේ නැහැ කියලා. ඒ ධනවතා එතනදී මම පිළිගන්නේ නැහැ මම අහපු ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ දියුණු වෙන්න වාසනාව ඕන අංක 1 වාසනාව ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම යන්නේ වාසනාව පින සතුට කියලා කියන එක වචනයක් ඊට පස්සේ තමයි ඔය උත්සාහය කැපකිරීම දැක්ම ඒ අනිත් හැමදේම තියෙන්නේ වාසනාව යටින් තියෙන්නේ ඒ උත්සාහය කොච්චර තිබ්බත් පින නැත්තම් දියුණු වෙන්න බෑ උත්සාහය කොච්චර තිබ්බත් උත්සාහය තරමට විතරක් දිනු වෙන්න පුළුවන්. උත්සාහ කොච්චර උත්සාහ කරත් උත්සාහය තරමට විතරයි දිනු වෙන්න පුළුවන්. වාසනාව නැති වුණොත්. වාසනාව තිබුණොත් උත්සාහය ටිකක් තිබුණත් ලොකු දුරක් යන්න පුළුවන්. හොඳම උදාහරණයක් ගත්තොත් ලංකාවේ කම්පැනිස් 258ක් විතර දින එක ධනවතෙක් ඉන්නවා. කම්පැනිස් 258ක් තියෙනවා. එයාගේ ධනය 7500යි මම දන්න තරමට මට මතකයි හැටියට කෝටි 7500යි ධනය. නමුත් මැණික් ව්‍යාපාරිකයෙක් මම දන්න එක කම්පැනි එකක්වත් නැහැ. එයාගේ BR එක තියෙන එයාගේ කම්පැනි රෙජිස්ට්‍රේෂන් එක විතරයි. එයාගේ මේ BR එක බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක විතරයි තියෙන්නේ. නමුත් වෙන කම්පැනිස් මොනාවක්වත් නැහැ. එයා ළඟ තියෙනවා ලංකාවේ භාගයක් ගන්න පුළුවන් සල්ලි.
තියෙනවා. මොකද ඒවා මහා බැංකු සංසරණ වෙන්නේ නැහැ. ඒවට අපි කවදාවත් දැකලා නැහැනේ ලංකාවේ මැණික් ව්‍යාපාරිකයෙක් ලංකාවේ කියන්නේ ඉහළම ධනවතා කියන තැන ඉන්නවා කියලා. ඒක මහා බැංකු සංසරණ වෙන්නේ නැහැනේ. දැන් මගේ සේප්පුවේ තියෙන ගල් මහා බැංකුව දන්නවද? නැහැනේ. අර ඔය දැන් හම්බෙච්ච ගල වටිනා ගලක් වුණා නම් ඒක විකුණන්නේ නැතුව එයා ගෙදර තියාගත්තා නම් ඒක මහා බැංකුව සංසරණේ මහා බැංකුවෙන් කියනවද ආ මේ මෙයා තමයි ලොකුම ධනවතා කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ සුසු ගන්න නැහැ කියන්න. නමුත් නමුත් ඒක නිල නොලත් ධනවතා යා වෙන්න පුළුවන්. මොකද ලොකු ගලක් එයාගේ ඇද ලෝකෙම හොල්ලන්න පුළුවන් ගලක් එයාගේ ඇතේ තියෙන්නේ. නමුත් ඒකේ මුදල් ටික මහා බැංකුවට යන්නේ නැහැ. මහා බැංකුවේ සංසරණේ වෙන මුදල් ටිකත් එක්ක ඒ මහා බැංකුවේ වාර්තාවක් දෙනවා ආ මෙයා තමයි අංකයේ ධනවතා කියලා. ඒක තමයි ඇත්ත කතන්දරේ. නමුත් මැණික් ව්‍යාපාරිකයෝ ඉන්නවා, ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා, ලොකු සල්ලි දෙන ලොකු ගල් තියෙනවා. දැන් මේ මැණික් දේව කතා කරන නිසා අපේ ජීවිත කතාව අපි මේ කලින් කතා කරලා කරලා තිනවා. මට කියනකෝ මේ ඔය වගේ මැණිකක් හම්බුනොත්, ඔය වගේ මැණික් ගලක් හම්බුනොත් රජයට මොන වගේ අයිතියක්ද ඒකට සම්බන්ධව තියෙන්නේ? සම්පූර්ණ අයිතිය තියෙනවද? ඔව්, සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ කියන්නේ ඔබ අයිති නම් ඔබට සත පහක්වත් දෙන තුවේ ගල ගැනීම හැකියාව රජයට තියෙනවා. රජයට තියෙනවා. මොකද මෙහෙම රජයට අයිතිය තියෙන්නේ දැන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි නොවි ලයිසන් එක නොවි පතලක් කපන්න බෑ. පතල් ලයිසන් එක තියෙන්න ඕන. පතල් ලයිසන් එක අරගෙන පතලක් කැපුවොතින් ඒකෙන් හම්බෙන ගල කාටවත් වග කියන්න බෑ. කාටවත් අයිති නෑ. ඒක අයිති ඒ කෙනකනාට විතරයි. හොර රහසේ කපලා ලින් කපනවා කියලා ඒ කපලා හොරාට කපලා එහෙම ගලක් අහු වුණොත්ින් ඒක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා රජයට ගන්න අයිතියක් තියෙනවා. මොකද ලංකාවේ නීතියක් තියෙනවා මේ අපේ පොළොව අපේ සින්නක්කර ඔක්කොම තිබුණට ඔප්පු විතරයි අපිට අයිති තියෙන්නේ. අපිට උඩ අයිතිත් නැහැ, පොළොව යට අයිතිත් නැහැ. උදාහරණයක් ගත්තොත් අපිට ගෙයක් හදන්න බෑනේ, වෙන්ටිලේෂන් අපිට මොන විදිහට දාන්න බෑනේ. ප්‍රාසභාවයක් තියෙනවනේ ඒක. ඒ වගේ තමයි භූමිය අයිතියත්. භූමිය අපිට උඩ විතරයි අයිති. උඩ විතරයි ජීවත් වෙන විතරයි අයිති. උඩින් යට අපිට මේ ලිඳක්වත් හරණ අයිතියක් නැහැ. ඒකට රජය අනුමැතිය තියෙනවනේ. ඒක තමයි රජයක් කියලා කියන්නේ. ඒක නිසා පොළොවෙන් හම්බෙච්ච සෑම පාෂණයක පාෂාණයකම අයිතිය තියෙන්නේ රජයට. ඒක අන්ලීගලි නම් ගත්තේ ඒක රජයට ගන්න අයිතියක් තියෙනවා. ඒක තනියෙන් කපන ගමන් ඒක එතන රජයේ ව්‍යාපාරින් නොවී තිබ්බනම් ඒක සම්පූර්ණයි රජයට. රජයට ගන්න අයිතියක් තියෙනවා. ඕටි ප්‍රොපර්ටි කීයක් වුණා? ඒක ප්‍රශ්නයක් නෑ ගන්න. ඒකනේ ලයිසන් තියෙන්නේ. ඒක තමයි ස්වර්ණාභරණ මණික අධිකාරිය තියෙන්නේ ඒකට. ඒක තමයි රෙජිස්ට්‍රේෂන් වෙන්න කියන්නේ. අපි ව්‍යාපාරින්ච වෙලා තින්නේ ඒක රෙජිස්ට්‍රේෂන් වෙ තින්නේ ඒකයි. එහෙම නැත්නම් ඒක හැමෝටම කරන්න පුළුවන්. මේක රටක් නෙවෙයි වෙන්නවනේ නේද? හැමෝම හාරලා හාරලා දා වින ඔය පොලොවක් නැතුව එහෙනම් මේක මේ ඔක්කොම මේ මේ හිටින්නේ උමං මාර්ග වෙනවනේ. එහෙම බෑ, එහෙම කරන්න බෑ. දැන් ඒකයි ඔය රත්නපුරේ දැන් ගිලා බසින්නේ මෙතනින් පතලක් කැපුණා නම් ඒ දෝනාව යනවා කිලෝමීටර ගණන්. වහගෙන යන්නේ මේ ටික විතරයි. අර දෝනාව ගණන් වහගෙන පුවේවා නෑ. ඒකනේ හිටපු ගාම්ම ගිලා බසින්නේ රත්නපුර ගිලා බසින්න නගරයක් වෙලා තියෙන්නේ. මෙතනින් පතල බහිනවා එතනින් යනවා ඒ යටට. අරහේ පැත්තෙන් කපාගෙන එනේ වුණොත් දෙක එකට හම්බවුණා යන් යන් තැන්වලදී හිටපු ගාම කඩාගෙන පහත් වෙනවා. ඒක වරද්දා. රජයට අයිතියක් තියෙනවා ගන්නවා අහ ප්‍රශ්නේ උත්තරේ. රජයට නීතියානුකූල අයිතියක් තියෙනවා. සමහරට ලියාපදිංචිනවා නම් ඒක යම් ප්‍රමාණයක් විතරක් ගන්න. ප්‍රමාණයක් නෙවෙයි, සත පහකක් ගන්න බෑ. එහෙමවත් බෑ. ගන්න බෑ, සත පහකක් ගන්න බෑ. අර ගල විකුණනෝ නම් අපි ටැක්ස් එකක් ගන්න අපිට 0.5% ටැක්ස් එකක් ගෙන ගල අරගෙන යනකොට ඉන්ෂුරන්ස් චාර්ජස් යනවා. ඒකයි ඊට අමතරව රටට එනකොට සල්ලි එනකොට ටැක්ස් එකක් ගෙවන්න ඕන. එච්චර රජයට ගන්න පුළුවන්. වෙන දේවල් ගන්න බෑ. අපි හම්බ කරගන්න දේවල් අපිට ඒවා ඒව රජයට ගන්න අයිතියක් නැහැ 100%ක්ම. අර මම හිතන්නේ ගොඩක් දෙනාගේ මේ ප්‍රශ්නේ තියෙනది මේ ගල රජයට අයිතියක් තියෙනවද? එහෙම නැත්නම් ඇත්තටම මේක වටින ගලක් වුණා නම් දැන් ප්‍රියන් මැණික් කියන විදියට මහතා කියන විදියට මේ ගලේ يعني වටිනාකමක් නැති ගලක්. හැබැයි වටිනව වුණා නම් ඒ ගලේ අයිතියක් තියෙන්නේ රජයට. රජයට. ඒක ආපහු කියනවා රෙජිස්ටර් වෙලා නැත්තම් නීති අනුකූල නොවන ගලක් නම් ඒක රජයට අයිති. අයිතියක් තියෙනවා. ඒත් අපි මේ මැණික් ගැන කතා කරමු නිසා එතනින් එහාට පොඩ්ඩක් අඩියක් හරි ඉස්සරහට යන්න මේ මැණික් සම්බන්ධව මොකද ලංකාවට විදේශ විනිමය ගෙන්වීමේ ලොකු තැනක තියෙනවා මේ මානතනක තියෙනවා මැණික් සම්බන්ධ. මම පොඩ්ඩක් කියන්නකෝ මේ දෙකෙන් තමයි ඔය මේක තමයි අර අපි ගල ලොකු කරලා බලන්න මේක. මේ මේක දාලා මේක අපිට ඇහි ප්‍රමාණයට ගන්න පුළුවන්. ඇහි ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. මේ සෙන්සර් එක මේකේ තියෙන ලෙන්ස් එක ඇහි ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. දැන් මට පේන්නේ නැත්තම් මම ගොඩක් වෙලා යූස් කරන්නේ මගේ ඇස් දෙක හොඳට පේන නිසා නොපෙන ඇසට නොපෙනන ඉන්ග්‍රූසස් තියෙන්න පුළුවන්, පළුදු තියෙන්න පුළුවන්. ඒ දැන් නැති වෙති භාෂාව පළුදු කියලා කියන අර ට්‍රැක්ස් වෙලා එහෙම ඩැමේජ් වෙච්ච දැන් ඒක ඇහැට නොපෙනන විදිහට තියෙන්න පුළුවන්. ඇහැට නොපෙනන එක බලන්න තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වටින මැණිකක් නම් විනිවිද තියෙන්න යන්න ඕනද? කිසිම වටින මැණිකක් නම්
සම්පූර්ණ පොතේ ගල් කියන්නේ ඒක තමයි සම්පූර්ණ ක්ලීන් වෙන්න ඕන සින්තටික් හා සමාන වෙන්න ඕන සම්පූර්ණ කියල පළුදු මොනවත් නැහැ වතුර බිඳුව වගේ මේ පැත්තෙන් ටෝච් එක ගහනවා නම් එහා පැත්තට යනකම් මොනාවක් කරන ට්‍රැක් එකක් ඉරක්කත් පළුද කඩතරමින් දිමිය හැ කියලා කියනවා ඒකට කුංචිර බපල්ලා ඇතුන් දිමිය හැ කියලා කියන්නේ අපේ භාෂාවේ එහෙම එකක් අත් තියෙන්න බෑ අන්න ඒක තමයි වටිනාම මැණික් කියලා කියන්නේ පොතේ ගල් ජෙම් පීසස් කියලා කියන්නේ එන්න එකට තමයි ජෙම් පීසස් කියන්නේ පොතේ ගලක් කියලා කියන්නේ තන්න එකට තමයි ඒව තමයි වටිනා වටිනාම මැණික් හරි මේ මං දැන් මේක නම් සාමාන්‍ය සමාජ වහර තියෙන්නේ තවනේ මැණික් ගලක් ගන්නකොට අපි අය අර හරි සල්ලි කොලයක් දීලා දිනේ එළියලා ඒ එහෙම මොකද්ද ඒක එදා ඉඳන් පැවිදිච්ච ක්‍රමයක් නෑ නෑ එහෙම දෙයක් නෑ ඒ සල්ලි කොලයක් තියලා දැන් ඔයවන්නේ සල්ලි කොලයක් තියලා නෙවෙයි ඒ සල්ලි කොලයක් තියලා මම ඔයාලට කියන්නම් දැන් ගලක් එවනවා නම් මට මම කියනවා ඩේට් එක ලියලා සුදු කොලයක ඩේට් එක ලියලා එතනින් ගල තියලා ඉවරලා ෆොටෝ එකක් ගහලා එවන්න කියලා ඒ කියන්නේ ගල් අප්ඩේට් එක ඉල්ලන්නේ ආ ගල දැන් ඔයාගේ අතේ තියෙනවා කියන එක දැන් සමහර වෙලාවට ඔයා එවන්න බලන පරණ පිච්චර් එක පරණ පික් එකක් එවන්න බලන අවුරුදු ගානක් පරණ එකක් එවන්න පුළුවන් ඒ අප්ඩේට් කරගන්න තමයි මේක ඇත්ත ගලක් මේක දැන් මෙතන තියෙනවා ඒක තමයි ඩේට් එක දාලා එවන්න කියලා කියන්නේ නැතු එකේ විද්‍යාත්මක පැත්තක්වත් මොනාවක්වත් යාදීන් එහෙම මොනාවක්වත් නැහැ හරි එතකොට දැන් මේ උපදානවා කියනවනේ ගල ඔව් ඒක කොහොමද ඒක මෙහෙම ගලක් මල්ලේ පොළොවෙන් හම්බෙන ගලක් මේ තියෙන්නේ මගේ ළඟ තිබුණ මෙතන ගලක් මේ තියෙන්නේ ඔය දින්නේ පොළොවෙන් අම්මෙච්ච ගල් ඔය පොළොවෙන් හම්බුණාට පස්සේ ගල ඔය විදිහට තමයි තියෙන්නේ ගලක් දැක්කම පස්සේ ඒක මේ මොකද්ද මේක වටින්නේ කියලා හිතනවා ඒක ලොකු කාර්යභාරයක් තියෙනවා කරගන්න ඒක මං කිව්ව වාසනාව මතයි කියලා ඒක තියෙන්නේ ඒක අර අර පුජ්‍යලේකෝට වාසනාව වැඩන්නේ නැහැ කියලා ඒක යාගේ මන්ද බුද්ධි කතාවක ඒක වාසනාව මත තමයි ඒක තියෙන්නේ පොළොවෙන් එන ගල අපිට නොපෙනෙන අවස්ථා තියෙනවා ඒක අපිට දැක ගන්න තියෙන්නේ අපි දැනුමත් එක්කම තමයි මැණික් ව්‍යාපාරිකරේ දැනුම තියෙනවා පොළොවෙන් එන නිකම්ම කළු ගලක් වගේ එන්නේ නිකම්ම ඔහෙ නිකම්ම දකින්න නැති ගලක් එන්නේ ඒක උඩට ගෙනල්ලා ඒක සෝදලා කරලා ඉවර වෙලා ඒකේ තියෙන පළුදු ප්‍රමාණය කොච්චරද ඒක ඇරලා ඒක ඇතුළේ තියෙන ඉන්ග්‍රූසස් කියන්නේ ගෙවුඩ අපද්‍රව්‍ය සියල්ල ඇරලා පුච්චලා බර්න් කරලා ඔක්කොම කරලා එළියට ගත්තට පස්සේ තමයි ක්ලීන් ගලක් එන්නේ ඔය ගල ඇවිල්ලා එතනට ගේන්න ඒ සර්විස් එකට ගේන්න ගල ලොකු කාර්යයක් කරන්න වෙනවා මේ ගහෙන් කඩාගෙන එන්න වෙන්නේ සමහර විට කෝටි 5කට ගන්න ගලක් මැෂින් එකේ පුච්චලා අතට එනකොට ලක්ෂ දෙකක්වත් වටින්නේ නැති වෙන්න ගලක් වෙන්න පුළුවන් ඔයා මගේ ළඟට ගලක් අරන් එන කෝටි 5ක් අරගෙන ඔයා ගියා ඒක ඉවරයි ඔයා දිනුම් එතනදී මම ඒ ගල පුච්චලා සෝදලා කරලා ප්‍රීෆෝම් කරලා ඔක්කොම කරලා ඉවරලා ගලක් විදිහට අතට ගන්න නම් මගේ ඇඟේ ලේ පොයින්ට් එකක පිච්චිලා තින්නේ මොනා වෙලාවේද මැෂින් එක තින්නේ ගල අපිට ඇසර නොපෙනෙන දෙයක් ඒක මැෂින් එකේ ආ පුච්චල කරලා අතට එනකොට සමහර විට ලුණු කැටයක් වගේ වෙන්න පුළුවන් පිච්චිලා ගිහිල්ලා සත පහක්වත් අතට එන්නේ නැති වෙන්න පුළුවන් ඔයා අරන් ගියා කෝටි 5 එතනින් ඉවරයි මට සත පහක් කරලා තියෙන්න පුළුවන් නම් ඒ වාසනාවත් එක හරි දැක්මෙන් ගත්තොතින් කෝටි 5ට ගත්ත එක කෝටි 25ක් වෙන්නත් පුළුවන් එතන 20ක් මට ඒ විනාඩි කීපෙදී පැය කීපෙදී දවස් කීපෙදී ලාභ දෙන්නත් පුළුවන් ඒක තමයි මගේ වාසනාවයි කියන එක වාසනාව නැතුව එතනට යන්න බෑ උපදානවා කියලා කියන්නේ ගල පුච්චල ඉවරලා ඉන්ක්‍රුසස් අයින් කරලා බලුදු ඔක්කොම අයින් කරලා ඉවරලා උඩට අරගෙන කට් කරලා ප්‍රිෆෝම් කරලා ඊට පස්සේ තමයි උපදානවා කියලා කියන්නේ එතනින් තමයි ගලේ අවසානේ කට් එක අපි ගහන්නේ ෆ්ලවර් කට් නම් මනා නම් අපි ගහන හරි කට් එක අපිට උමනා කරන කට් එක නම් ඒක ඉවර කරගත්තට පස්සේ අන්න එතින් තමයි ගල ඉවර වෙන්නේ එතෙන්ට එනකන් තමයි ඔය ගල පුච්චනවා උපදානවා කපනවා අරමේ ඔක්කොම කියලා කියන්නේ කාර්යසීමාවට තමයි එතනට වෙනකම්ම වෙලෙන්දා ගලේ අයිතිකාරයා ගිනි ගොඩක ඉන්නේ එතනට වෙනකම්ම වැරදුනොත් වැරදුනා හරි ගියොත් හරි ගියා ඒක මැනික් මැනික් එක වාසනාවත් එක්ක යන දෙයක් ඒක මම නිතර විශ්වාස කරන දෙයක් ඒක වාසනාව විශ්වාස කරනවා අනිවාර්යෙන්ම වාසනාව නැත්තම් යන්න බැහැ නේද අපි හැමෝටම පුළුවන්නේ මැනික් තියෙන රත්නපුරේනේ මම ගාල්ල ඇල් පිටියේ මම කොහොමද ගිහිල්ලා රත්නපුරේ පෙරලියක් කරන්නේ ගල් අරගන්නේ කොහොමද වාසනාව ඕන මගේ પરම්පරාවේ කවුරුවක් කරලාද නැහැ රත්නපුරේ එහෙනම් මිනිස්සුන්ට වාසනාව තියෙනවනම් හැමෝ කෙනාටම වාසනාව නැත්තම් ඒත් හම්බෙන්න ඕන වාසනාව තියෙනවනේ හැම කෙනාටම හම්බෙන්න බෑ එහෙම නෑ ඒක බොරු කතාන්තරේ හරි දැන් ඔතමා කතා බහ යන ඉතින් අවසාන වශයෙන් අහන්නේ කොහොමද මේ ටිකේ අසර මිනිස්සු වෙනුවෙන් කරන ප්‍රෝග්‍රෑම්ස් ටික ඉස්සරහට කරලා මොනවාද කටයුතු සහ ඔබේ ජීවිත කොහොමද මගේ ජීවිතේ පෙරසේම ගත කරගෙන යනවා කිසිම වෙනසක් නෑ වෙනසක් කරන්න දෙයක්වත් නෑ හැම දේ විදියටම අරගෙන යනවා අසරණ මිනිස්සු නවත්තන එක නවත්තලත් නෑ නවත්තන්න උම නෑ නේ පින්නේ මම මේ දේවල් කරන්නේ මොකෝ වාසි බලාපොරොත්තු වෙන කිසි දෙයක් කරන්නේ පෙරසේම කරගෙන යන අර වාර පේන දින ඇඳන් තියෙනවා ඔබට එන ප්‍රධාන මඩ ප්‍රහාරයක් තමයි මේ ප්‍රියාන් මැනික් උදව් කරන මිනිස්සුන්ට පේන්න ඇයි කරන හැමදේම Facebook දාන්නේ
ප්‍රශ්න සාමාන්‍ය විවෘත උත්තරයක් මම හරි කැමතියි ඔබේ මම අහන නොපෙනෙන්න කවුද කරන්නේ මම දැකලා නැහැ නොපෙනෙන්න හරි කරන කෙනෙක් එක්කෙනෙක් මට කියලා දිනවා මම දැකලා දිනවා අර YouTube channel එකක කිව්ව ඉන්ටර්විව් එකට එයා උදව් කරනවා ඕන තරම් හැබැයි Facebook දාන්න නැහැ කියලා Facebook දාන්න තියා යට කරන්න විදියකුත් නැහැ පොඩි පොඩි මේ මන්ද බුද්ධි කාතල් ගන්නෙ මම Facebook දාන්නේ දවසට 100 දිනකට උදව් කරත් මම එකක් වගේ දාන්නේ පහුගිය දවස්වල නම් දවසට එක ගාණේ දැම්මා දැන් දාන්නේ මාසෙට එකක් වගේ දාන්නේ පළ කරන්නේ ඒකේ අදහස වෙලා තියෙන්නේ මේ මට ලබා ගන්න දෙයක් නැහැ ඒකේ මට මොනව ලබා ගන්නද දැම්මයි කියලා මම ඒ දේ කරන්නේ මිනිස්සුන්ට ඒ දේ දැකලා ඉවරලා ඒ වෙනුවෙන් දෙයක් හොයාගෙන ඉන්න මිනිස්සු හොයාගෙන ඉන්නේ ඒව දැකලා තමයි මොකෝ අද IT එක මේ සමාජ මාධ්‍ය ලොකු පෙරලියක් කරලාගෙන තියෙන්නේ ඒව දැක්ක ගමන් මිනිස්සු උදව් ඉල්ලගෙන එන්නේ මොකෝ නැත්තම් මට වෙනම ආසාවක් නැහැ මට වෙනම ලබා ගන්න දෙයක් නැහැ ඒක දැම්මයි කියලා මොකෝ මගේ අතින් වියදම් වෙනව මිසක් මට ලැබෙන දෙයක් නැහනේ මටේ සල්ලි තියාගෙන සූරසැප විඳින්න පුළුවන් මේ Facebook දාන්නයි අරව කර කර ඉන්න ඕනේ නැහැ බත් කාලා නිදා ගන්න පුළුවන් බඩ පෙරෙනකන් මම මේ දේවල් දාන්නේ මිනිස්සුන්ට දෙයක් දැනගන්න මිනිස්සුන්ට දෙයක් ඉගෙන ගන්න හා මිනිස්සු දෙයක් දැකලා මගේ ළඟට හොයාගෙන ඉන්න අනිත් කාරණාව ඒක දැක්කහම ඒ මිනිස්සු ආස හිතෙනවා දැකලා කරන්න ඇත්තටම ආස හිතෙනවා ඒක එකක් අනිත් කාරණාව ඒ දිහා බලලා ගොඩක් පිං එකතු කර ගන්නවා සතුටු වෙලා පිං එකතු කරනවා මගේ අරමුණ වෙලා තින්නේ අන්න ඒක ඒ අර මට වෙන පටු ආකල්ප පටු අරමුණු නැ මිනිස්සු නම් ඕවා කියයි හැබැයි මම දන්නවා විශ්වාස කරනවා ලෝකයක් ආදරය කරනවා මට මම විශ්වාස කරනවා ලෝකෙම්ම 100 දිනක් ඇති මට මඩ ගහන ඇති 100ක් නෙයිද ඔක ලෝකයක් කියලා කියන්නේ 100 නෙවෙයිනේ ඒ මිනිස්සුන්ට මඩ ගැහුවා කියලා ඒත් ඇති වැඩක් නැහනේ මගෙන් ලැබෙන්නේත් නැහැ දෙයක් ඒගොල්ලොන්ට රටෙන් ලැබෙන්නේත් නැහැ ඒගොල්ලෝ ඒ මෝඩ චූන් නැහැ මෝඩ අතල් දැ කරගෙන ඔහේ ජීවත් වෙලා අවරේක් ප්‍රියන් මැනික් තමයි ප්‍රියන් මැනික් මේ ටොප් එකේ නේ ඉන්නේ මට යන්න තැනකුත් නැහැ වෙන නැති කරගන්න දෙයක්කුත් නැහැ මොකද ඇති කරගත්තේ මේ සල්ලි දීලා ගනපු දේවල් නෙවෙයිනේ බලය පෙන්නලා දේශපාලන පෙන්නලා ගනපු දෙයක් නැහැනේ ස්වභාවිකව මට ආපු දේවල් තියෙනවා මොකද දහමත් එක්ක ජීවත් වෙන කෙනෙක් මම ඔබ ගණන් ගන්න නැහැ දේශපාලනයෙන් බලාපොරොත්තු තියෙන ඊළඟ මහමෙතිතුමනි අනේ නෑ එහෙම අරුණා නෑ මට මොකෝ දේ ඉල්ලීම් තියනද ඔබට ගොඩා ඉල්ලීම් රටෙන් මේ ඉල්ලීමක් දෙනවා ලෝයෙන් මේ ඉල්ලීමක් දෙනවා දේශපාලන පක්ෂ හැම එකෙම වලින්ම ඉල්ලීමක් දෙනවා දේශපාලන පක්ෂ වලට ඇවිල්ලා මට කරන්න දෙයක්වත් නෑ මේ රට වෙනුවෙන් මට ලබා ගන්න දෙයක්වත් නෑ හැබැයි මං වගේ කෙනෙක් මේ දේශපාලනට අවශ්‍යයි මොකද හොරෙක් නෙවෙයි මම මම පෙරේතෙක් ලෝභයේ කුම්මාඩයෙක් නෙවෙයි මං හම්බ කරන දේ දන් දෙලා දන් දෙනවා නම් මට රටෙන් පෙර හොරගම් කරන දෙයක් නෑනේ ඉතින් මං වගේ කෙනෙක් අපේ දේශපාලනට අවශ්‍යයි රටට අවශ්‍යයි හොඳයි ඔයාගේ ස්තුතිය ඔය කතා බහ හොඳයි දක්ෂයි විනදට වැඩිය දක්ෂයි අද දිනුවල් ලැබලා දිනවා මම ප්‍රාර්ථනා කරනවා කොලාර ලොග්ස් ඔයා දිනු වෙන්න තව තවත් දිනු වෙන්න කියලා මගේ ලෝකේ ඉන්න යාළුවන්ගෙම ඉල්ලීමක් කරනවා මේ channel එක subscribe කරලා යාළුවෙක් කියලා මෙයා අලුතින්ම දාන වීඩියෝ බලන්න කියලා දිල්ලිමත් මම හැම කෙනාම කරනවා මම සුබ ප්‍රාර්ථනා කරනවා තව තවත් ඔයාට මාධ්‍ය ලෝකේ ඉදිරියට ගිහිල්ලා මේ රටට ජනතාවට හා ඔයාටත් දෙයක් කරගන්න දිවිශක්ති වාසනාව ලැබෙන කෙනා හදවතින් ප්‍රාර්ථනා කරනවා. හරි බොහොම සුතයි ඒ වචන ටිකට ගෞරව කරනවා ආදරය කරනවා. ඉතින් මැනික් ගලත් එක්ක තිබ කතා බහ ඔබට දැන් තේරෙන්නේ නැති ඇත්ත තත්ත්වය මොකක්ද කියලා ඔබ හැමෝම දැන් දන්නවා ඇති. බොහොම සුතයි කතා බහත් එක්ක මෙච්චර ආරම්භ හිටියට ඒ වගේ ඔබට නැවතත් ඉස්තුති කරනවා ඒ ඇරියුම් පිළිගත්තට. මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමුවන බලාපොරොත්තු වෙන මම අද නවතිනවා. මම අවිෂ්ක විරාජ් කොනාර.